අද මම පොතක තතු තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කාලේ කවියෙක් බිහි කළ තවත් පොතක් පිළිබඳව. රචකයා වෙන්නේ ඉලක්ෂ ජයවර්ධන. ඉලක්ෂ ජයවර්ධන අතින් ලියවෙනවා කඩාවැටෙන තරුවක් කියලා පොතක්. මේ පොත ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පොත සන්තෝ ප්‍රකාශනයක් විදිහට තමයි එළිදැක්වෙන්නේ. මේ පොතේ කංචුක නිර්මාණය සන්තව पिटु सेकसुम मनोज रूप सिंह एवगेम सोधुपत पिरिक्सुम लहिरु करुणारत्न मुद्रने आईसी प्रिंटर क्या प्रकाशने संतव प्रकाशन हेटाटे एकसी दासे इसुरुमावत यक्कल इदि मे पोते पिदुम संधान वेनवा मेन्न मे विधियट सिहिनेकट नावत सुदु एत्तु बोसतेक मेन्मा रकगत्तु अम्माट हिसमत नोदिटुवा मिनिम उटुनु रजेक्वागेम मट पेनुनु तात्ताट अम्मट तात्ताट विदु इतिंग मे इलक्षगे कडावेटन तरुवा पोत जनगत करपु दावसे ममत यावस्तावर साभागे उना यत वोम सतुटिं गतकल होरा कीपयाक विशाल पीरसाक साभागे उना यावस्तावट මේ පොතේ ඇතුල් පැත්තේ ආරම්භයේ ඉලක්ෂ සඳහන් කරනවා මම කඩාවැටෙන තරුවක් ඕන නෑ වෙන මොනවත් ඇස් දෙක පියාගෙන ඉල්ලන්න ඔබ කැමති වරයක් දැන් පොත කියවලා බැලුවොත් ඔබ වෙනුවෙන් නැති එකදු හරි කවියක් ජීවිතයේ අත්විඳපු වේදනා සතුටු හිතනා කාරණා ආදී බොහෝමයක් දේවල් නිසා කවි එකින් එක ලියුණා එම කවි වලට ලැබුණ ගුණදොස් ශෝධනා සම්මාන සහතික අතර කඳුල සිනහවය යාවුණා ඉතින් කවි පොතකට මේ තමයි හොඳම කාලය කියලා හිත තේරුණා. කාකි ඇඳුමක් ඇඟට දාගත්තාම අකුරට කළ යුතුයි රාජකාරිය. එවිට හිතකට වුණත් ඇතිවෙනවා වාරණ සම්බාධක ආදිය. ඒ අතර කවියක් ලියවෙන්නට හදට වැටුණමයි ලෝදිය. රළු ඇඳුමක් යටින් මුදු මොලොක් හිත මැවුනම නම් ඇත්තටම මගේ රට තමයි සීන පාරාදීසය. එකක් කවියක් වගේ. ඇත්තම ඉලක්ෂ රැකියාව කරන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතේ තමයි මේ කාකි ඇඳුමක් ඇඟට දාගත්තම අකුරට කළ යුතුයි රාජකාරිය කියලා සඳහන් කරලා තියෙනවා. දිරිමත් කළ බොහෝ අය සිටින බව කිව යුතුයි. නම් මෙකින් එක නොලීවට සමාවගත හැකි අම්මා තාත්තා අයියා අක්කලා දෙන්න සෙවණල්ලටත් වඩා ලෙංගතුයි. මේ හැම අකුරක්ම ලියවෙන්නේ හේතුව එය තමයි. නියන් සමයක දිව්‍ය රැකුමට තලා දැමුවත්පත් සුළඟ දුරගෙන යන්න හැදුවම දුක් වෙනවා ඇති ගස් बहु मयक्काय खवक लियला वेलंद गन्ने हित लन वेला हिंद नोसितु मोहतक अत हरुनमाय अत लन वेला हिंद नोसितु मोहतक अत हरुनमाय अत बहु मयक्काय खवक लियला वेलंद गन्ने हित इदे इलक्ष जयवर्धन सेनानायक मावत ओपात अकुरस केला सधान कर लतीनो इलक्ष के दुरकतनां के अतीनो बिंदु है हत्ते काई हत्ता हताई पनसताई एकसी तुन बिंदु हेत्ई हेत्ताई पनस्ताई एक तुन पोते पलम निर्माण विधियट अरंत निर्माण निर्माण बहु दिन वेलगत्ता दुअि चित्रे नमित नम कल अहसकट लसनम गैव मई दंपाट हंदत आई ने अंदिम ए नु बेहरैट दुए नुब दन्वद दुराय हंद हावाट अंदिन्नट ओन ए निशा आवाट चित्रेट नगद्दी एकलंगिन एंदाट අහස සයුරට දුරයි බර වැඩි මගේ දූට ගගනතේ මායිමේ නුම ඇඳපු වවුලාට ළඟින් තව කෙක් අඳිමු තනිය හොඳ නෑ ඌට ටීචරුත් ලකුණු දෙයින් නොවෙන් බිය සංඛාව දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව චිත්‍රය අපි නොඇඳයිමු දුවේ අපි දෙන්නාව එහෙම වුණොතින් ළමයි සොයයි නුඹේ අම්මාව මේ කවියේ අවසානයට අරගෙන යනවා टीचर लकन दे नोवेन बी संका दें हरिम लसन विरल लंग हेन्द चित्रे अपि नोयंदैमु दुए अपि देन्नाव एहम उनो तिन लमाय सोयाय नुबे अम्माव बलन कोई तरह अपूर्व विधियट कविय अवसाने दक्वा अरगेन ऐविल्ला तियेनवद एवेन्वीम कोई तरह अपूर्वट हंगल अरन तियेनवद मेके मम तवत् निर्माण कीपयक्
පමණක් සඳහන් කරනවා. ඒ මොකද මේ පොත ඔබ සැම කියවනවා නම් තමයි වටින්නේ. ඒ නිසා මේකේ තියෙන නිර්මාණ මම සියල්ලම ඔබට ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම කියවන පොතක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේකේ තියෙනවා මේ නිහඬවම hina වෙන හිත කියලා 14 වෙනි කවිය. නිල්හස කපා ගත්තා එක සමානව කොටස් තුනකට. එකක් අයියාට, ඉතිරි දෙක අක්කල දෙන්නාට. ඉරගෙනත් පොයදා උදේම දන නමන් වැන්දුවා අම්මට. මීට ටික කාලයකට පෙර සඳා ඉති කරගත් ආය. නෑයන් අසල්වැසියන් හැම තරුවලින් සනසවිය හැක. නිහඬවම hina වෙන net සියල්ලම අතහැරපු ලෙස ඉන්න හින්දා තාත්තා හැමදාම අමතකව ගියේ මට. පියසෙනහස බොහොම ඈතින් තියෙන්නේ. පියසෙනහස බොහොම දුරින් තියෙන්නේ. ඒ බව අපූර්වට ඒ කවිය තුළට අරගෙන අවිලා තියෙනවා ඉලක්ස. පාපොච්චාරණයක් තියෙනවා 24 වෙනි කවියේ. අම්මා ඇවිදින් ගමක බැද්දෙන් තෙමුණ හින්දා කොළඹ වැස්සෙන්. මාව මෙල මෙලවට ඇවිත් තිබුණලු තාත්තෙකුගේ අත්වැරැද්දේ. පෙරදිලා ජීවිතේ යුද්ධෙන් කොන් වෙලා පාසලේ උන්ගෙන් එදා වේලත් හොයාගත්තේ කෑලිය ඇඳලා හැටේවත්තේ. ජීවිතේ වේදනා මැද්දෙන් ආදරය ගඟ ගලා යද්දී එහෙම හිතලා hina වෙමු අපි විශාල මහ සාගරේ සද්දී. ඉතින් මේ කවිය තව කවි දෙකක් සඳහන් වෙනවා. ඇත්තම දරිද්‍රතාවය පිළිච්ච දරිද්‍රතාවයේ හිම කොනක් නොදන්නා ජීවිත කොයිතරම් අපේ අතර තිබෙනවද. මේ ජීවිත පිළිබඳවත් කතා කරලා තියෙනවා ඉලක්ස. ඉලක්සගේ මේ කවි පොත පුරාම නොයෙකුත් මාතෘකා වලින් ලියවෙච්ච කවි තමයි තියෙන්නේ. ඔහු එකම තැනකට කොටු නොවිච්ච බොහොම නිදහසේ තමන්ගේ කවිය හසුරවන කවියෙක් විදිහට මම දකිනවා. ඉතින් ඒ නිසාම මේ කවි පොත තුල බොහොම රහක් තියෙනවා. මේ රහ දැනෙන්න ඔබට මේ පොත කියවන්න ඕනේ. ඒ නිර්මාණ ඔබේ කරගෙන ඔබ ඒ නිර්මාණ රස විඳින්දි ඒ කවියා ඔබට පෙනේ. ඒ කවියා තුල තිබෙන කවිත්වය ඔබට දැනේ. ඉතින් මේ පොත පිළිබඳව මම අවසන් කරන්න සූදානම් වෙන්නේ මේ අවසාන වශයෙන්ම අවසන් පිටුවේ ලියපු කවිය. හැරගිය නමුත් බඹරුන් මල් පැනිදගෙන මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන කවියකු උරන වන්නේ නැත කිසිම දින කවියක තවර ගත්තා මිස අහිමි පෙම. ප්‍රේමේ අහිමි වෙලා ජීවිත විනාශ කරගන්නා බොහෝ දෙනෙකුට හරවත් පාඩමක් කියලා දීලා තමයි අවසාන කවියෙන් ඔහු මේ පොත නිමා කරන්නේ. තමන්ගේ ප්‍රේමය අහිමි වෙච්ච වේදනාව විඳගන්න බැරුව යම් යම් අපරාධයන් හි නියැලෙන්න තරමටම සාහසික වෙන සාහසික අපරාධවලට යන්න තරමට පත් වෙන ප්‍රේමවන්තයින් ගැන අපි අහලා තියෙනවා. ඉතින් එහෙව් ප්‍රේමවන්තයින්ට අපූරු පාඩමක් තමයි මේ අවසාන කවියේ තියෙන්නේ. ඉතින් ඉලක්ස ජයවර්ධනගේ මේ කඩාවැටෙන තරුවක් පොත සන්තෝ ප්‍රකාශන පොත ඔබට දිවයිනේ සීලොම් පොත්සාපොලි ලබා ගන්න පුළුවන් හැකියාවක් ඇති. ඉතින් ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ ඉලක්ස ජයවර්ධනගේ කඩාවැටෙන තරුවක් පොත අරගෙන රචවිදින් කවියට ආදරය කරන කවියට පෙම්බඳින ඔබට මගෙන් ආරාධනයක්. ඉලක්ස ජයවර්ධනගේ කඩාවැටෙන තරුවක්. අපි තවත් දිනක තවත් පොතකින් හමු වෙමු. එතෙක් ඔබට ජය සතුට සාමය පිරි වාසනාවන්ත හෙට දවසක් ප්‍රාර්ථනා.